ඇසකරණාසී දිවකය මනස කියන ඒ වගේ ලැබෙන ආරම්භනවලදී මොකද්ද ඇසකරණාසී දිවකය මනස එන අරමුණවලදී අපි ප්‍රිය අපරිභාවය දැකගෙන ඒකට දක්ෂ වුණොත් අපිට අර ආයතන කියනවා ඉන්ද්‍රිය බවට පත් කරගන්න හැකියාවක් ලැබෙනවා පරිඥාතම් පරිඥෙන්ජ භාවයතබ්බංච භාවිතම් පහතබ්බංච පහිනම් තුනම කරොත් ආයතන ඉන්ද්‍රිය කරගත්ත හැකියි එහෙම තුනක් තියෙනවා පියවර තුනක් තියෙනවා ඒක පරිඥාතම් පරිඥෙන්ජ පහතබ්බංච පහිනම් භාවයතබ්බංච භාවිතම් සත්‍චිකාතබ්බංච සත්‍චින් කරෝති පූර්ණ වෙනවා එහෙම උනොත් දාගෙන සර් ඒක ආයි මොකද්ද කියන්නේ ඔය සතර කමටහන් වචන කීපෙන් මමත්වය අස්මිමානය තම්මතාවය මමායනය අත්තභාවය ඒතන් මම ඒසෝ අමස්මි ඒසෝ මේ අත්තාද මේ සියලු දේ එකතුව මඤ්ඤතාවය මම මගේ මගේකොට මගේ වශයෙන් පවත්වන්නට නවත්වන්නට දරන උත්සාහයේ මඤ්ඤතාවය ඒ සියලු දේ පවත්වන්න බෑ කියන තේරුම ගත්තොත් ඒකෙ මිදි නිදාසුනොත් මා මඤ්ඤති වෙනවා ඒක තේරුම් අරගෙන අනිත්‍ය දුක්ඛ විපරිණාම ධම්මන් තේරුම් ගත්ත ගමන්ම අර මඤ්ඤතාවයේ හිතෙන් ඉවත් වෙනවා න මඤ්ඤති කියන අරහතත්වයට පත් වෙනවා කියලා සබ්බ ධම්ම මූලපරියාය සූත්‍රයේ හරය හැටියට තියෙනවා කියලා තියෙනවා දේශනා කළා